අපේ රජයට එරෙහිව තිබුණු ප්‍රධානම චෝදනාවක් තමයි රාජ්‍ය දේපළ විකිණීම කරනවා කියන චෝදනාව. ඒක සත්‍යයක් නෙමෙයි. රාජ්‍ය දේපළ විකුණුවේ මහින්ද රාජපක්ෂ මහත්මයා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනි. අසත්‍ය චෝදනාවක් වුණත් මේ චෝදනාවට හරියට පිළිතුරු නොදුන්න නිසා බොහෝ දෙනෙක්ගේ සැක සංකා තියෙනවා. එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ ජනාධිපතිවරයෙක් ආවහම රාජ්‍ය දේපළ විකුණයිද නැද්ද කියන කාරණය ගැන. ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජනාධිපතිත්වය සහිත රජයක් තුළ කිසිම රාජ්‍ය දේපළක් විකුණන්නේ නැති බව. මම මේ ප්‍රකාශය නැවතත් කියන්න කැමතියි. මේ ප්‍රකාශය මෙරටේ දේශපාලනය තුළ එක්සත් ජාතික පක්ෂය ගැන යම් අවිශ්වාසයක් ඇති කරලා තිබෙනවා නම්, එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ යම් අවිශ්වාසයක් ඇති කරලා තිබෙනවා නම්, ඒ අවිශ්වාසය දුරු කරන ප්‍රකාශයක්. ඒ ප්‍රකාශයේ බරපතලකම නිසාම, ඒ ප්‍රකාශයේ වැදගත්කම නිසාම, ඒ ප්‍රකාශය සමග බැඳුණු වචනයක් අල්ලගෙන ඒ වචනයට පහර දෙමු. කොලේ බලාගෙන ටෙලිකොන්ෆරෙන්ස් කතා කරන අයට එහෙම වැරදෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ටෙලිකොන්ෆරෙන්ස් නැතුව වචනයක්වත් කතා කරන්න බෑ. වෙනත් රටවල් වල උදාහරණ විදිහට ඇමරිකාව බලන්න. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් තුන් පාරක් ඩිබේට් කරා. අවසානයේ ජනතාව තමයි තීරණය කරන්නේ ඔවුන්ගේ වැඩපිළිවෙල, ඔවුන් කොහොමද ප්‍රශ්නවලට උත්තර දෙන්නේ, රටේ තියෙන ප්‍රධාන පක්ෂවලට ඔවුන් කොහොමද මුහුණ දෙන්නේ, ඒ ප්‍රශ්නවලට ඔවුන්ගේ විසඳුම් මොනවාද කියලා. ඒව බලලා තමයි රටේ මිනිස්සු දියුණු රටවල උගත් බුද්ධිමත් මිනිස්සු ඡන්ද දාන්නේ. අපේ කොහොමද ඡන්ද දාන්නේ? අපේ ඡන්ද දාන්නේ මහින්ද රාජපක්ෂ අප්පච්චි නිසා, මහින්ද රාජපක්ෂ මල්ලි බාපොච්චි නිසා, ඒගොල්ලන්ගේ අයියා ලොකු අප්පච්චි නිසා. අප්පච්චි කියාගෙන පිටිපස්සෙන් ගිහලා ඡන්ද දානවා. ඇත්තටම මම එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන මන්ත්‍රී කෙනෙක් විදිහට එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද දාන හැම පාක්ෂිකයෙක් ගැනම පුදුමාකාර ආඩම්බරයකින් ඉන්නේ. අපේ මිනිස්සු වහල්ු නෙවෙයි. අපේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ කොන්ද කෙලින් තියන් අපිත් එක්ක වුණත් කෙලින් මූණ්ඩ දෙයක් මේක වැරදි කියලා කියන්න පුළුවන් මිනිස්සු. පොහොට්ටුවේ කට්ටිය කොහොමද? එතන ඉන්න කට්ටිය තමුන්ගේ හිතවත් පිළිගන්න ලෑස්ති නෑ වැරද්දක් කරත් මේක වැරද්දක් කියලා. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇපල් ගෙඩියක් පෙන්ලා මේක දොඩම් ගෙඩියක් කිව්වොත් එහෙමයි ස්වාමීනි කියලා පිළිගන්න ජාතියක් තමයි එතන ඉන්නේ. Thank you.